මිනිසා අභ්‍යවකාශයට ගිය ගමනේදී බොහෝ ගගනගාමීන් පිරිසකට දිවි යැහිමි වුණා. නමුත් මිනිසුන් අභ්‍යවකාශයට යැවීමට ප්‍රථම අප විසින් අභ්‍යවකාශයට යැව්වේ සත්වයින් බව ඔබ දන්නවාද? අභ්‍යවකාශයට යවනු ලැබූ පළමු ජීවීන් වුණේ ෆෘට් ෆ්ලයිස් කෘමීන් කිහිප දෙනෙකේ. ඔවුන් V2 රොකට් එකෙන් සැතපුම් 106ක් තරම් මුඩකට ගෙන ගියා. පසුව එහි කැප්සියුලේ සොයාගත් අතර ෆෘට් ෆ්ලයිස් සත්වයින්ට කිසිදු හානියක් වී තිබුණේ නැහැ. ඉන්පසුව සාර්ථකව අභ්‍යවකාශයට ගිය පළමු වඳුරා වගේම ශීරපායි ජීවියාද වුණේ ඇල්බර්ට් 2 වඳුරායි. ඔහු අනිකුත් වඳුරන්ට වඩා සුවිශේෂී බුද්ධියකින් සමන්විත වූ නිසා තමයි නාසා ආයතනය එම විශේෂ මෙහෙයුම සඳහා ඔහුව තෝරාගෙන තිබුණේ. 1949 ජුනි 14 වෙනිදා ඔහු රැගත් රොකට් එක අභ්‍යවකාශයේ බලා පිට අත් වුණා. එම රොකට් එක සැතපුම් 83ක් දුර ගමන් කොට සාර්ථකව අභ්‍යවකාශයට ඇතුළු වුණා. නමුත් එහි රිකවරි කැප්සියුල් එකේ පැරචුට් පද්ධතිය ඇති වූ දෝෂයක් නිසා පෘථිවියට ගොඩබස්සන විට ඇති වූ බලපෑම හේතුවෙන් ඇල්බර්ට් 2 වඳුරා අවාසනාවන්ත ලෙස මරණයට පත් වුණා. ඇල්බර්ට් 2 වඳුරාට පෙර අභ්‍යවකාශයට ඇතුළු වුණේ ඇල්බර්ට් වඳුරායි. නමුත් 1948 ජුනි 11 වෙනිදා ඔහුට කිලෝමීටර් 63කට වඩා දුර යන්නට හැකි වුණේ නැහැ. ඇල්බර්ට්ගේ හුස්ම හිරවි ඔහු මරණයට පත් වුණා. සාමාන්‍යයෙන් අභ්‍යවකාශය පටන් ගන්නේ කිලෝමීටර් 100ක් පසු කළ පසුයි. ඇල්බර්ට් 2 වඳුරා සාර්ථකව අභ්‍යවකාශයට පිවිසි පසුව ඇල්බර්ට් 3, 4, 5 යනුවෙන් වඳුරන් 3 දෙනෙක්ම රොකට් වලින් අභ්‍යවකාශයට ඇතුළු වුණා. නමුත් ඒ කිසිවෙකුටත් අභ්‍යවකාශ ගමනේදී දිවි රැක ගැනීමට හැකි වුණේ නැහැ. අභ්‍යවකාශගත කරපු එම සියලුම වඳුරන් නිර්වින්දනය කර තිබූ අතර නොයෙකුත් සංවේදකයන් සවි කර තිබුණා. ඒ බරරහිත බව සහ අභ්‍යවකාශයේදී ජීවීන්ට විකිරණ කෙසේ බලපෑම් කරනවාද යන්න අධ්‍යයනය කිරීමටයි. අභ්‍යවකාශ ගමනකදී දිවිරැකගත් පළමු වඳුරන් වුණේ ඒබල් සහ මිස් බාක වඳුරන් දෙදෙනායි. 1959 වර්ෂයේදී ඔවුන් ජුපිටර් රොකට් එකෙන් කිලෝමීටර් 500ක් තරම් දුරක් ගමන් කරා. ඒ වගේම නිරුපද්‍රිතව පෘථිවියට ගොඩබෑමටද සමත් වුණා. මිනිසුන් අභ්‍යවකාශගත කිරීමට පෙර එම ජීවීන් අභ්‍යවකාශගත නොකරා නම් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් නැති වෙන්නට ඉඩ තිබුණා. ඉතින්නම ජීවීන් තම ජීවිතය දන් දුන්නේ මිනිසුන් වන අපගේ උන්නතිය සඳහායි. ඔවුන්ගේ ජීවිත නිකන් නපතේ ගියේ නැහැ. ඔබ නොදත් මෙවැනිදේ දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබෝ අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.